ස්ථානමාරුවේ සාමාන්‍ය එදිනෙදා වැඩකටයුතු සම්බන්ධෙනුත් අපෙන් ඇසියෙන් නියෝජිත කරුණුත් අහනවා. නමුත් අපි පත්ති සම්බන්ධයෙන් හැමදෙනාගේම ඉල්ලලා තින්නේ අපේ අංගතිය ගන්න. ඒ වගේම උත්සව පැවැත්ති රාජ්‍ය උත්සව ඒවා හැම එකක්ම පිළිබඳව අපෙන් අහන්න කියලා අපි කියලා තියෙනවා. ඒ එක්කම ඒ විශේෂ මේවා දේශපාලන මේ මුහුණුවරක් ගන්නවා. අපි කියලා තියෙන වැදගත්ම කරුණ තමයි දේශපාලන මුහුණුවරක් ගන්න බව පෙනී යන උත්සවවලදී කිසිදු ආකාරයක දේශපාලන ප්‍රවර්ධනයක් නොවන පරිදි කරන්න ඕන. ඒ උත්සවයකදී දේශපාලනීය දෙයක් වුණොත් දේශපාලනක් යට නෙවෙයි අපි දඬුවම් කිරීම කරන්නේ. අපගේ විධාන කඩකිරීම සම්බන්ධයෙන් රජයේ නිලධාරියන් අක්කියන්න. ඒක නිසා අපි රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ කිසිම වෙටක එවැනි දේශපාලන ප්‍රවර්ධන කටයුත්තකට උත්තර දෙන්න එපා. පොලිසියෙන් එම කොට්ටාසේ නොවන පොලිස් නිලධාරීන් 11 අනිත් කරලා තිනා අපි මේ වැඩ කටයුතු කරගෙන යනවා. දැනට වෙන පැමිණි සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල පෝස්ටර් සහ කටවුට් පිළිබඳව ප්‍රශ්න අපි නාම යෝජනා භාර දීපු සියලුම දේශපාලන පක්ෂවල අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියා ඔවුන්ගේ ප්‍රචාරක කටවුට් බැනර් පෝස්ටර් යනාදිය ස්වේච්ඡාවෙන් ඉවත් කරන්න. ඒවා ඉවත් කරවීම නොකරොත් නාම යෝජනා දිනේ සිට එය දඬුවම් ලැබිය හැකි වරදක්. පොලිසිය එවැනි අවස්ථාවලදී පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කරන්න යනවා. අපි කටයුතු කරනවා. ඒ වගේම ඔවුන් ඉවත් කර නැති කියලා අපි මේ දිගේ බලන් ඉන්නවා. අපි අද හවස ඉඳලා රාජගිරිය ප්‍රදේශයේ ප්‍රචාරක රාජගිරිය අපි සමහර වෙලාවට අපි ඉතන පොලිසියට කතා කළා. බොරැල්ල හන්දියේ ඉඳලා දියත උයනට යනකම් විතර එක හා සමාන දුරක් දෙපැත්තරම තියෙන ප්‍රමාණයක තියෙන අපේක්ෂක ප්‍රවර්ධන කටවුට් ඉවරයි. අයින් කරා. අනිත් ඒවා පොලිස් ස්ථාන රජයේ කාර්යාලවල තියෙන ඒවා. ඒවා අයින් කරනවා. ප්‍රධාන ප්‍රසිද්ධ ස්ථානවලදී නියම අයින් කරන්න කියලා තියෙනවා. ඒ වගේම මම්මාවත්තල තියෙන පොඩි ජනාධියත් ඉවත් කරගන්න පටන් ගන්න කියලා තියෙනවා. මේක තදින්ම ක්‍රියාත්මක කරන්නේ සවි කරපු අයට එරෙහිව දඬුවම් දීම නාම යෝජනා දිනෙන් පසුයි. ඒකෙන් අදහස් වෙන්නේ අදයි හෙටයි ඕන දෙයක් කරන්න පුළුවන් කියලා මේ සතියන්. අපි ලිඛිතව ඉල්ලලා දිනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන නැත්නම් සමාජිකත්වයේ දරන මන්ත්‍රීවරු ඉන්න පක්ෂ තුනක අප මුදල් තැන්පත් කරපු අපේක්ෂකයන්ගේ ඔවුන්ගේ මේ කටවුට් ඔවුන්ගේ සහායකයන් ලවා ඉවත් කරව ගන්න. අපට නීතියේ බලය ලැබුණු අවස්ථාවේ සිට ඒ වෙනුවෙන් තදින් ක්‍රියාත්මක කරනවා. අපි පෝස්ටර්ස් ඉවත් කිරීම අපි අද කරනවා කියන එක කටවුට් අපි මොකද අපි සඳුදා නාම යෝජනා බාර ගන්න ඕනේ. සඳුදා උදේ නාම යෝජනා බාර දෙන්න එනකොට මේ ස්ථානයේ අවට තියෙනවා නම් පෝස්ටර් කටවුට් එන අපේක්ෂක සම්බන්ධයෙන් ඒක සුදුසු දෙයක් නෙවෙයි. අපි තීරණය කරන්නේ ආයුර්වේද හන්දියේ ඉඳලාද කොරල්ල හන්දියේ ඉඳලාද කියන එක. ඒ සුද්ධ පවිත්‍ර කිරීම අද කමිටන් සභාව සාකච්ඡා කළා. අපි හැබැයි ඒවලට දන්වලා දිනවා කොම ගලවන්න කියලා. දේශපාලන පක්ෂවලට අපි කිව්වා දෙවනි අධිවිතර ඇස්සීමේදී අපි මේ රාජ්‍යක්‍රියාවට දිනේවා. ජයග්‍රහණය කිරීමට නොහැකි වන අපේක්ෂක හිටියෝ ඒ අය වෙලාවෙ නොදුන්නෝ ඒ අය මාස තුනක් ඉකුත් වීමට පෙර බාර දෙන්න බැරිලා. ජයග්‍රහණී අපේක්ෂකයා වත්කම් බරකම් ප්‍රකාශය බාර දෙන්නට ඕනේ තමන්ගේ තනතුරේ රාජකාරි බාර කිරීමට පෙර. නමුත් පෞද්ගලික කතාවල ඉඳලා ජීවිත පුරුද්ද නිසා ඒ අය සියලු දෙනා පත්කම් කරගන්න ප්‍රකාශ පාර දී කියලා අපි විශ්වාස කරමු. ඒගොල්ලෝ එකඟ වුණා. අපි ඒක මිල්ලි වක් කරා.
වත්කම් බැරකම් ප්‍රකාශ තමන්ගේ වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කරා. අපි ඒකම අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා. Non-binding affidavit එක. දිරුම් ප්‍රකාශය අනිවාර්ය නොවන. ඒක අපි කියනවා. කිසිම නුසුසුකමකට යටත් නැහැ කියලා ප්‍රකාශ කරන්න. ඒකම රජය සමග ආණ්ඩුව සමග ගිවිසුම් ව්‍යාපාර පිළිබඳව ගිවිසුම් වලට එළඹෙලා නැහැ කියලා. ඒකම අකමැතිව කපලා දාලා මම දෙන්න පුළුවන්. මේ අනික් කරුණ තමයි මැතිවරණ නීති උල්ලංඝනය නොවන ආකාරයෙන් මැතිවරණ ව්‍යාපාරයේ නියමන. අනික් කරුණ මැතිවරණ ආචාර ධර්ම මාගේ උපමා ජනාධියට අනුකූලව කතා කරනවා. අපි සියලුම අපේක්ෂකයන්ගේ නාම යෝජනා අවස්ථාවේදී ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා. අපි කේක නෝට් කරගන්න. නාම යෝජනා කතාවේදී මේ වෙලාවේදී තමන්ට පක්ෂව රටේ ලොකු චෝදනාවක් තියෙනවා. අපේක්ෂකයෝ කීප දෙනෙකුට අපේක්ෂකයන්ට වෙන් වූ පෞද්ගලික නාලිකා තියෙනවා. වැඩි අවධානයක් යොමු කරනවා කියලා ප්‍රවෘත්ති පත්‍ර පවා ගන්න විදිහ රූපවාහිනී මේ ඒ තමන්ට උදව් කරනවා කියලා ඒ චෝදනාව ලැබෙන ආයතන වලට කියන්න කියලා ඒවා උවමනාවට වැඩිය කරන්න යන්න එපා. එහෙම වුණොත් වෙන්නේ මැස්ස එනවන වඳුරාගේ කඩුපාර වගේ දෙයක් වෙයි. වැඩි සෙනේ පාලා එය දබරට එන්න ඉවට ඉඳි. අපි ගම් වල කතාවක් දෙනවානේ වැඩි සෙනේ දබරට කියලා. උවමනාවට වඩා ආදරය ප්‍රචාරය තමන්ගේ වැරුණක් ලබා ගන්න එපා කියලා අපේක්ෂකයන් ඉල්ලනවා.